මේ වීඩියෝ එක කළේ ඊයේ. හැමදාම උදේට ඔෆිස් එනකොට, ඒ වගේම හවසට ඔෆිස් ඇරලා එනකොට නිතරම පහුවෙන කඩයක් තියෙනවා. ඒ තමයි පාර අයිනේ ලස්සනට අඹ හොරලා ඒ අඹ විකුණන තැනක්. ඒ අඹ හොරලා තියෙන විදිහ දැක්කහමත් ගන්න ආස හිතෙනවා. හැබැයි කොච්චර හිතුවත් මට ගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. එක්ක වහිනවා, එහෙම නැත්නම් ට්‍රැෆික් එක වැඩි. මේ දේවල් නිසා අඹ ගන්න එක මගහැරුණා. හැබැයි මට ඊයේ අවස්ථාව හම්බුණා. අපේ අයියයි අයියාගේ යාළුවෙකුයි එක්ක ඔෆිස් ඇරලා ආපහු එනකොට මෙතන නතර කරන්න අවස්ථාව හම්බුණා. ඊට පස්සේ මෙතනින් අවශ්‍ය ප්‍රමාණයට අපි අඹ ගත්තා. කිලෝ එකක් රුපියල් 200 ඉඳන් ඉහළට තියෙනවා. 200 ඉඳන් රුපියල් 700 අතර ඕනෙම මුදලකට අපට අඹ මිලදී ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ අල්ෆොන්සෝ අඹ. ගොඩක් කට්ටිය දන්නවා මේ අඹ ජාතිය මොනවාද කියලා. ඉතින් මෙතනින් අපට තෝරලා අපි කැමති විදිහට අඹ ගන්න පුළුවන්. අපි හිතාගෙන ගියටත් වඩා අඹ ගත්තා. යනකොට නම් හිතේ ගෙඩි දෙක තුනක් ඇති වෙයි කියලා. හැබැයි ගියාට පස්සේ අයියයි අයියගේ යාළුවයි දෙන්න අඹ ගොඩක්ම තෝරගත්තා. තෝරගත්ත අඹ ටිකත් සල්ලි දීලා අපි අරගෙන ආපහු එන්න පිටත් වුණා. ඒ එනකොට මං කල්පනා කර කර ආවේ කොහොමද අඹ විදිහින් බීම හදන්න කියලා. ඒකට හේතුව මං ඉන්නේ බෝඩිමක. මට ගෙදර වගේ මෙහෙදි බ්ලෙන්ඩර් එකක් නැහැ. ඒක නිසා කොහොමද අඹ වලින් ජූස් එකක් හදන්න කියලා තමයි හිත හිත ආවේ. ඒකටත් පොඩි දෙයක් කල්පනා වුණා. බලමු ඉස්සරහට මං කොහොමද අඹ වලින් ජූස් එක හදන්න කියලා. මේ තියෙන්නේ අපි තෝරගත්ත අඹ ටික. යාළුවගේ අඹ ටික යාළුවා අරන් ගියා. මේ තියෙන්නේ අපේ පාර්සලේ. අපි දෙන්නෙක් විතරක් ඉන්න නිසා අඹ ගෙඩි 4 ගත්තේ. මේ අඹ ගෙඩි ටිකක් ලොකු නිසා මේ වැඩිත් එක්ක. මේකෙන් එක ගෙඩියකින් දැන් ජූස් එකක් හදන්න මං හිතුවා. ජූස් එක හදන්න තෝරගත් අඹ ගෙඩිය සෝදලා ගත්තා. ඒ වගේම තමයි මම මේ වෙනකොට වං ගෙඩිය වගේම මෝල් ගහ හොඳට බිම් දාලා සෝදගත්තා. ඒ වගේම ලෑල්ල පිහිය මේ දේවල් සේරම සෝදගෙන දැන් මං හදන්නේ අඹ ජූස් එක හදන්න. ඉස්සෙල්ලාම සෝදගත් අඹ ගෙඩිය පොත් ඉවත් කරගන්න ඕනේ. පොත් තහ කරගත්තට පස්සේ අඹ ගෙඩිය පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඒ කපාගත්ත කෑලි ටික මං ඊළඟට වං ගෙඩියට දා ගන්නවා. මම මේ විදිහට වංගෙඩිය තියන්න කලින් ටයිලි කොට ටිකක් ඝනකමට නමපු රෙද්දක් තියාගන්නවා. එහෙම කරන්නේ ටයිල් එක ඩැමේජ් වෙන එක වළක්ව ගන්න. මේ වගේ රෙද්දක් තිබ්බට පස්සේ ටයිල් එක ඩැමේජ් වෙන්නේ නැහැ. මේ විදිහට පොඩියට කපාගත් අඹ ටික වගේම මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු, සීනි, ඒ වගේම තමයි වතුර චුට්ටක්. මේ දේවල් සේරම එකතු කරලා හිමිහිට කොටා ගන්නවා. බලමු කොහොමද ජූස් එක හැදෙන්නේ කියලා. හිතුවට වඩා හොඳට මේ ක්‍රමය සාර්ථක වුණා. ඒක නිසා බ්ලෙන්ඩර් එකක් නැතත් අද අපි රෑට අඹ ජූස් එක හදාගත්තා. ඒ වගේම තමයි මේ අඹ ජූස් එකේ රස. ඇත්තට මේ අඹ ජූස් එක රසයි. බ්ලෙන්ඩර් එකක් නැහැ කියන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ඊයර මම වංගෙඩියේ අපි දෙන්නට ජූස් හැදුවේ. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.